මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ක්ලෝගාට් වලින් මදින්න ඕනේ. නවත් ක්ලෝගාට්. නෑ ඒක ඉතින් අගමැතිතුමාගේ මතේ අපි අගය කරනවා අගමැතිතුමාගේ මතේ. ඒ මතේම සමාන මතයක් විපක්ෂ නායකතුමත් කළා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද ජනාධිපතිතුමා ඉන්නෙත් ඒ මතේ. මයිතනේ විපක්ෂනා මේ අපේ සම්බන්ධන මැතිතුමා ඇතුළු පිරිසත් අපි ඔක්කොම ජනතා විමුක්ති පෙරමුණ ජනතා විමුක්ති පෙරමුණ ඝාතනය කරන්න ගියායි මේ හැපි හැමෝම අපි මේවා අමතක කළා. ඉදිරියේ එක අරමුණකට යන්න ඕන. ඒකට අපි අපකැපවීමෙන් කටයුතු කරනවා. දැන් උදාහරණයකට මම පෞද්ගලිකව ගත්තොත් අපි ශිෂ්‍ය ව්‍යාපාරයේ නිල්ලා ඉන්නකොට අපේ ප්‍රධාන ගැටුම් කරුවා වුණේ ඒ කාලේ මහාචාර්ය ස්ටැන්ලි කල්පති. එතුමා තමයි ප්‍රතිපාදන කොමිසමේ සභාපති. එතකොට අපේ ප්‍රධාන විරෝධකරුවා මහාචාර්ය ස්ටැන්ලි කල්පති. ඒ වගේම අපිව අත්අඩංගුවට අරගෙන හමුදාවේ කඳවුරුවල තියාගෙන හිටියේ මේජර් ජෙනරාල් තිලක් පරණ. එතකොට අපි පළමුවෙන්ම සිහල උරුමේ පක්ෂය හැදුවාම ස්ටැන්ලි කල්පගේ මහත්තයත් ඒකේ සමාජිකයෙක් වුණා. තිලක් පරණගම මහත්තය ඒකේ නිලධාරියෙක් වුණා මමත් හිටියා. ඉතින් අපි අර අතීතයේ කල්පනා කර කර වෛරයෙන් කටයුතු කළේ නැහැ. පරණගම මහත්තයත් ඒක අමතක කළා රට වෙනුවෙන් ඉදිරියට ආවා. ස්ටැන්ලි කල්පගේ මහත්තයත් එහෙම ආවා මමත් ආවා. UMP ද ශ්‍රී ලංකාවද දේශපාලන ભેද අපි බැලුවේ නැහැ. අපි රට වෙනුවෙන් එක වුණා. ඒ වගේ මේ රටේ අනාගතය වෙනුවෙන් මේ සියලු දේශපාලන පක්ෂවල අය අපිට වෛර කර කර ඉන්න පුළුවන් ආවල්ලු අපිට මෙහෙම කළා අරම කළා කියලා දෙමළ සන්දායන්ට වගේම මුස්ලිම් ජනතාවට සිංහල ජනතාවට LTTM පැටකාපු පිරිස්වලට ගම්මානවල මිනිස්සුන්ට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලට ඒ හැම පවුලකටම වේදනාවක් තියෙනවා සමාන කියලා ඒගොල්ලෝ මතක තබා ගන්නවා. හැමෝගෙම වේදනාව සමානයි. දරුවෝ නැති වෙච්ච අයගේ අතුරුදහන් වෙච්ච අයගේ ගම්බින් අහිමි වෙච්ච අයගේ වේදනාව සමානයි. ඒ නිසා මේක අමතක කරලා ඉදිරිය බැලීමයි අපි කරන්න ඕනේ. දැන් මේ සිද්ධිය වෙලා අවුරුදු 10ක් මේ පහුගිය අවුරුදු 4 ඇතුළත කිසිම සිද්ධියක් වාර්තා වෙලා නැහැ. ඉතින් ඒක නිසා අපි ඉදිරිය බලා යන්න ඕනේ එකට. ඒ කියන්නේ මමගේ අපේ අදහස සත්‍ය ගවේෂණ කොමිෂමක අවශ්‍යතාවයක් දැන් පැන නගින්නේ. අපි කොමිෂන් පවත්වන 10කට කිට්ටු ගන්න පත් කළා තියෙනවනේ. අපි ආයි ඕවා පවත්වගෙන යාමෙන් නඩත්තු කිරීමෙන් තුවාල පෑරෙනවා මිසක් වැඩක් වෙන්නේ නැහැ. සත්‍ය අපි කවුරුත් දන්නෝ. මේ රටේ මිනිසුන්ගේ හදවත් දන්න ඕක අමුතුවෙන් මේ කටයුතු කරන්න ඕවට කටයුතු කරන්න එහෙනම් ඉතින් අපි කට්ටියම සත්‍ය අර විදිහට කටයුතු කරමු. LTTI, JVPI, JVP මරන්න හිටපු අයයි, ඉන්දියන් හමුදාවයි, ශ්‍රී ලංකා හමුදාවයි, විදේශ ඔත්තු සේවයයි ඔක්කොම ගෙනල්ලා අපි සත්‍ය හොයමු. එහෙම නැත්නම් අපි මේක අමතක කරමු. ඒකයි අපි කියන්නේ. මෙහෙමයි මේ පිළිබඳව මංගල සමරවීර මහත්මයාට පුජ්ජලික අදහස් තියෙන්න පුළුවන් මටත් පුජ්ජලික අදහස් තියෙන්න පුළුවන් අපි නමුත් රටක් හැටියට පළමුවෙන්ම ආණ්ඩුව හැටියට ඒ වගේම විපක්ෂයේ පක්ෂ අතරේ ඒ වගේම දෙමළ දේශපාලන පක්ෂ මුස්ලිම් දේශපාලන පක්ෂ මේ අපි හැමෝම කතා කරලා ඒකාබද්ධ අදහසක් අපි ප්‍රකාශ කරනවා. මොකද ඒකට දැන් හොඳ කාලය ඇවිල්ලා තියෙනවා. ඒකට අපි යම් පියවර අරන් තියෙනවා. විශ්වාසනීයත්වයේ ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා පහුගිය වකවානුවේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් වෙච්ච අරගලයේදී ඔය දේශපාලන පක්ෂ ජාති ආගම් කුල ભેද වලට ඔබ්බෙන් ඉහලින් ප්‍රජාතන්ත්රවාදී මානව නිදහස විවස්ථාව තියලා කටයුතු කළා. ඒ වගේ අපි මේ ජාත්‍යන්තර ප්‍රජාවට මෙහෙට ඇඟිලි ගහන්න දෙන්න හොඳ නැහැ. දැන් ඔය අපි ඔය විදිහේ වන්දි ගෙවීම වගේ ඒවා කතා කරන හොනසි තා කොච්චර කතා කරන්න පුළුවන්. ආ මේ 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 ළඟදී ළඟදී නෙමෙයි වසර කීපයකට කලින් ඉන්දියාවේ හිටපු එක්සත් ජාතීන්ගේ නියෝජිත ශසීතරු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පවත්වපු දේශනාවකදී පෙන්ලා දුන්නා බ්‍රිතාන්‍යය කොහොමද ඉන්දියාව කොල්ල කෑවේ කියලා. ඔහු කෘතියක්ම ලිව්වා ඊට පස්සේ ඉන්ග්ලෝරියස් එම්පයර් කියලා. ඒකේ ඉතාම පැහැදිලිව තියෙනවා මේ ඉන්දියාවේ කොල්ල කාපු ධනෙ. ඒතකොට දැන් ඕවත් අපිටත් පුළුවන් මේ විදිහේ ඉල්ලීමක් කරන්න බ්‍රිතාන්‍යෙන්. දැන් ඒකෙන් මොකද පළක් තියෙනවද? නෑ. ඒ ඔය සමහර අය මෙවැනි සිදුවීම් අල්ලගෙන කටයුතු කරනවා. දැන් උදාහරණයක් හැටියට යුදෙව්වන් ඝාතනය කළා. අතිවිශාල වශයෙන් යුදෙව්වන් ඝාතනය කළා. ඒවැ ඇත්ත නැත්ත පිළිබඳ නොයෙක් ප්‍රශ්න තිබුණත් අපි දන්නවා නාසීන්ගේ කාලේ ඝාතනය කළා. ඉතින් ජර්මනිය මේ සම්බන්ධයෙන් සමාව අයදිය යුතුයි කියලා විශාල මතයක් තිබුණා.
ජර්මනිය එහෙම එකක් කරේ නෑ. නමුත් ජර්මන් චාන්සල විලි බ්‍රාන් පෝලන්තයට ගිය අවස්ථාවේදී ඒ යුදෙව් ස්මාරක ඉදිරියේ දන ගහලා ඒ පිළිබඳව ජර්මනිය කනගාටුව පළ කළා. එතකොට එතනින් ඒ ප්‍රශ්නේ ඊට පස්සේ කවුරුත් ඇහුවේ නෑ. ඒ වගේ මේ ලෝකේ නොඑක් අවස්ථාවල් දැන් ඔය කොරියාව ඉල්ලා හිටිනවා, චීනය ඉල්ලා හිටිනවා, ජපානය සමව ගත යුතුයි යුද්ධ කාලයේ වටේ කියලා. අපිට කියන්න පුළුවන් ජපානයෙන් කොළඹට ඇතිරිගුණාමලටයි බෝම්බ දැම්ම මෙච්චර හානි වුණා ගෙවන්න කියලා. අපේ මිත්‍ර රටක් නේ ජපානේ. ඒක ඕවා අපි අවුස් අවුස් ලෝකේ ගමන් කරනවා නම් කොච්චර දේවල් මේ හොයන්න පුළුවන්. මේ 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 සිද්ධියටම සම්බන්ධව කී දෙනෙක් ඉන්නවද නලු? කී දෙනෙක් මේ ලේ තැවරිච්ච මේ වේදිකාවේ කී දෙනෙක් රඟපාලා තියෙනවද? කී දෙනෙක්ගේ අත්වල ලේ තියෙනවද? ඒක නිසා මෙවැනි ප්‍රශ්න යුක්තිය සම්පූර්ණයෙන්ම පිරිසිදු විදිහට ඉටු කර ගැනීමට නොහැකි සංකීර්ණ ප්‍රශ්න. ඉතින් ඒ සඳහා අපි කළ යුත්තේ අර කාරණේයි සියලු දෙනාම එකතු වෙලා ඒ කටයුතු කළ යුතුයි. අපි දන්නවා ඔය ජනතා යුක්ති පෙරුණේ කැරැල්ල කාලෙත් ආරක්ෂක හමුදා විතරයි මානව හිංගම් කඩකලේ කියන මතයක් තිබුණා. නමුත් ආරක්ෂක හමුදාවලුනුත් වෙන්න ඇති. නමුත් ජනතා යුක්ති පෙරුණ නිකන් හිටියෙත් නැහැ. ජනතා යුක්ති පෙරුණ ඝාතනය කරන්න හිටපු කල්ලි නිකන් හිටියෙත් නැහැ. ඒගොල්ලොත් මේ තරඟෙට මේ ඝාතන ක්‍රියාවලිය නියුණා. ඒකෙන්ද අපිට හොඳම දේ දැන් මේවා අමතක කරලා දැන් ජනතා යුක්ති පෙරමුණේ ජීවත් වෙන නායකින්ගේ පරණ චර්යාවන් හොයලා වැඩක් තියෙනවද? ඒගොල්ලන්ට ඒගොල්ලෝ දැන් ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිල්ලා කිසිම තැනක වාර්තා වෙලා නැහැ ජනතා යුක්ති පෙරමුණ සන්නද්ධ වෙනවායි කියලා. ඡන්ද තරඟ කළා, විශාල ඡන්ද ප්‍රමාණයක් අරගෙන මහජන නියුත්ව හැටියට සමාජයේ කටයුතු කරනවා, පළාත් පාලන, පළාත් සභා, මහමැතිවරණ. ඇයි අපි මේවට තව බාධා කරන්නේ? ඒගොල්ලන්ටත් අපි ඒක ඉඩ දීලා යන්න ඕනේ. ඒ වගේ අනිත් පිරිස වලටත් ඉඩ දීලා තියෙනවා. මේ විදිහට අපි ඉදිරියට යන්න ඕනේ.